මේ සියලු දෙනාව නොමිලේ ගේන්න මට කිව්වනම් ඉවරයි විනාඩි දෙක මේ සියලු දෙනාව නොමිලේ ගේන්න කියන එක තමයි රජය මේක විවාදයක් නෙමෙයිනේ මේක විවාදයක් නෙමෙයිනේ තීන්දුවක් අරන් තිබ්බේ ඒ වගේ මේ වෙද්දී ගරු කතානායකතුමනි 70000ක් 70000ක් ජනතා 70000ක් ශ්‍රී ලාංකිකයෝ නොමිලේ ගෙනල්ලා තිනවා 88000කට වැඩි නොමිලේ නොමිලේ ඉල්ලපුවාට නොමිලේ එන්න දීලා තිනවා ඒ නොමිලේදී විශේෂයෙන් මේ ආපුවම් ප්‍රවාහන පාසුකම් PCR එක කෑම බීම ඉඳුන් හිටුන් මේ ඔක්කොම නොමිලේ දීලා තිනවා හැබැයි ඊට පස්සේ ආවා මේ සමහර අයට සල්ලි ගෙවලා එන්න පුළුවන් ඒ අයට මේ ඕල් පාසුකම් අඩු නිසා ඒ හෝටල් වලට යන්න අවස්ථාව දෙන්න කියලා ඒ අනුව රජය අවස්ථාවක් දුන්නා සල්ලි ගෙවලා කැමැත්තෙන් එන අයට එන්න දෙන්න එතකොට ඔය කියන කාරණා ඔක්කොම මතුවලා තියෙන්නේ දැන් ඔය කියන කාරණා ප්‍රායෝගිකව මතුවලා තියෙන්නේ එතන හැබැයි අදත් රජය ඕනම කෙනෙක්ව නොමිලේ ගේන්න සූදානම් එතකොට මේ කියන කාරණා ටික ඒ කියන අඩුපාඩු ටික තමයි අපේ නාමල් මන්තුමත් අපේ කණ්ඩායම් රැස්වීමේදී පෙන්නුවා මේ මේම සමහර තැන්වල මේම වාර්තා වෙලා තිනවා ඒ නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් ඒ අනුව ජනාධිපතිතුමා තීන්දුව කළා ඒ අනුව පරීක්ෂණයක් කරන්නත් ඊළඟට එදාම තීන්දුව ගත්තා මේ පිටරට ඉන්න මැදපෙරදිග ඉන්න අය වැඩිපුර ගේන්න ගුවන් යානා වැඩි කරන්න ඊළඟට මේ සඳහා නිරෝධාන මධ්‍යස්ථාන වැඩිපුර හදන්න කියන එක ඒ අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නා. ඉතින් මේ මේ කාරණාව දැන් තමයි මතුවලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙලා තියෙනවා. මේ පිළිබඳව අපේ අවධානය යොමු කරලා තියෙනවා. මේ කියන කාරණා සියල්ලක් අපි බෑර කරන්නේ නැහැ කියන එකත් පැහැදිලි කොහේ හරි යම් කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා කියන එක පේනවා අර සල්ලි දීලා එන තැන්වල. ඒ නිසා මේ පිළිබඳව අපි ඉතා ඉක්මනින් නිවැරදිව කටයුතු කරන්නත් මේ ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනා ගේන්නත් අපි ඵලෙණේක බලාපොරොත්තු වෙනවා ඊළඟට අපි මේකට විකල්පයක් විදියට තමයි නියම ව්‍යාප්තියක් කරන්න ඇදුවේ ජනවාරි 22 ඉඳලා ඕනම වාණිජ ගුවන් යානයකින් ඕනම කැමති කෙනෙක්ට ලංකාවට එන්න. එතකොට කාටත් ප්‍රමුඛතාවය දෙන්න දෙයක් නැහැ ඕන කෙනෙක්ට ටිකට් එක බුක් කරලා ලංකාවට එන්න පුළුවන් තමන් කැමති තැනක ඉන්න පුළුවන්. ඒ නිසා තමයි සංචාරක නියම ව්‍යාප්තියක් විදියට ඒ වෙද්දි ඉල්ලලා තිබ්බේ රසියාවයි යුක්‍රේනයේ තමයි ලංකාවට එන්න කැමති කෙනෙක්. අපි හැබැයි බැලුවා ජර්මනියේ සංචාරක ටිකක් ගේන්න එංගලන්තේ සංචාරක ටිකක් ගේන්න. හැබැයි ඒකට කවුරුත් කැමති වුණේ නැහැ කොරෝනා තියෙන රටකට සංචාරක එන්නේ නැහැ. හැබැයි කැමති වුණේ යුක්‍රේනයේ සහ රසියාව. ඒ අනුව තමයි නියම ව්‍යාප්තිය පටන් ගත්තේ ජනවාරි 22 න් පස්සේ ශ්‍රී ලාංකිකයන්ට සංචාරකයන්ට ඕනම ගුවන් යානයකින් තමන් කැමති ගුවන් යානයකින් තමන් කැමති ගානකට බුක් කරලා තමන් කැමති හෝටලෙකට එන්න. ඒක තමයි මේ නියම ව්‍යාප්තියේ අරමුණ. ඔය කිව්ව අඩුපාඩු